අපි ජීවිතේ නොයෙකුත් ව්‍යාපාර කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ජීවිතේ නොයෙකුත් ඉලක්ක තියෙනවා. මේ ඉලක්ක වෙනුවෙන් අපි විවිධ දේ කරනවා, විවිධ දේවල් අපි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ උත්සාහයන් කරන අතරතුරේදී ඔබට කරන්න පුළුවන් අපූර්ව ව්‍යාපාරයක් පිළිබඳව තමයි අද දිනේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අද වෙනකොට ලෝකයේ ගොඩක් දුරට භාවිතා කරන දෙයක් තමයි මේ තිබහක් හැදිච්චාම විශේෂයෙන්ම අපි ගොඩක් වෙලාවට මේ කූල් එකක් බොනවා. ඒ වගේම අපි මොන හරි බීමක් හදාගෙන බොනවා. ඒ වගේ ගොඩක් වෙලාවට අද සමාජය තුළ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒත් ඔබ හිතන්න මේ මේක මෙයත් වෙනම කෝණකින් හිතන්න. අපි ඔබ දැකලා ඇති බොහෝ තැන්වල කඩවල්වල ප්‍රෙස් ජූස් කඩවල් තියෙනවා. ඒ වගේම වෙළඳ නාමයන් යටතේ වෙළඳ විවිධ බීම වර්ග විකුණනවා. ඉතින් මේවට ගොඩක් වෙලාවට රසකාරක එකතු කරලා තමයි තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් මිනිස්සුන්ට රසකාරක නැතුව මොන හරි බීම වර්ගයක් දෙන්න මේ වෙලාව ඉතාමත් වැදගත් වෙනවා. මොකද අද වෙනකොට ලංකාව ලෝකේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ රසකාරක භාවිතා නොකර තමන්ගේ ජීවිතයට තමන්ගේ ආහාර වේලට යම් යම් දේවල් එකතු කරගන්න. ඔබට මම හොඳ උදාහරණයක් දෙන්නම්. ඒ වගේම මම ඔබට හොඳ අදහසක් දෙන්නම් අද දිනේදී. ඔබට පුළුවන් නම් අද වෙනකොට මේ විජලන තාක්ෂණය කියන්නේ ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඔබ ගිහිල්ලා YouTube නාලිකාවල බලන්න. ඒ වගේම තව ඔබ භාවිතා කරන මේ සෝෂල් මීඩියා නෙට්වර්ක් වල සර්ච් කරලා බලන්න. ගොඩක් වෙලාවට මේ විජලන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා ගොඩක් වෙලාවට භාවිතා කරනවා. ඔබට පුළුවන් නම් පැක් එකක් හදන්න දවස් 5කට හරියන්න අන්නාසි, පැපොල්, ඒ වගේම දියුල්, කෙසෙල් වගේ දේවල් වලින් බීම පහක් හදලා තමන්ගේ ජීවිතයට ගන්න ක්‍රමයක් හදන්න පුළුවන් නම් ඔබට හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙයි. ඔබට පුළුවන් මේ විජලන තාක්ෂණය භාවිතා කරන්න. විජලන තාක්ෂණය කියන්නේ ගොඩක් වෙලාවට මෙහි තිබෙනා වතුර ගතිය අයින් කරලා මෙන්න මේවා භාවිතා කිරීම. ඉතින් ඔබට පුළුවන් මේ අපි හිතමු අඹ කියලා අඹවල තියෙන වතුර ගතිය අයින් කරලා ඔබට පුළුවන් මේක බෙන්ඩර් කරලා කුඩු කරලා මේක අපි පැකට් කරලා මෙන්න මේ බීමක් මෙන්න මේ බීම කුඩු අඹ කුඩු පැකට් එකක් වෙළඳපොළට දාන්න. ඉතින් මං හිතන්නේ කෘත්‍රිම රසකාරක නැති නිසා බොහෝ දෙනෙක් මේකට ඇලුම් කරයි. ඒ වගේම පොඩි ළමයි කුටුණක් මේක දෙන්න පුළුවන්. ඔබ බලන්න දරාස් සයිට් එකට ගිහිල්ලා ඒ වගේම eBay සයිට් වලට ගිහිල්ලා බලන්න මේවා කොච්චර දුරට ලොකු මුදලකට අලවිනවද කියලා. ඉතින් ඔබ හිතන්න ඔබ හිතවුවොත් එහෙම අලුත් දෙයක් ඔබට කරන්න පුළුවන් වේ. මේ විජලන තාක්ෂණය ගැන අලුත් දේවල් ඉගෙන ගන්න බලන්න net එකට ගිහිල්ලා හොයන්න ඔබට පුළුවන් වේ මේක හරහා අලුත් දෙයක් හදාගන්න. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට අද වෙනකොට මේ විජලන තාක්ෂණයත් එක්ක මම දැකපු දෙයක් තමයි මේ Facebook YouTube වල ගොඩක් වීඩියෝ දැකලා දාලා තිබ්බට ගොඩක් වෙලාවට මොහුන්ගේ නිර්මාණය හොඳ වුණත් මොහුන්ගේ නිෂ්පාදනය හොඳ වුණත් එහි අවුට්පුට් එකේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කියන්නේ ඔබ හදන කවර ටිකක් ඊට වඩා ප්‍රමිතියකින් යුතුව හදන්න බලන්න. එහි පැකින් එක ප්‍රමිතියකින් යුතුව හදන්න බලන්න. එහෙම කළොත් එහෙම මෙන්න මේවා ගොඩක් වෙලාවට වැඩි මුදලකට අලෙවි කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි වුණත් අපි හිතමු එළවලු කඩේකට ගියා කියලා. අපි ඒක දිහා බලන්න ඉස්සලා අපි බලන්න ඉස්සලා මැස් දෙකේ. අපි කඩේකට ගියත් ඉස්සලා බලන්න ඇස් දෙකේ. ඒ නිසා ඇහැ තමයි ඉස්සලා වැදගත්. ඒ නිසා ඔබ ඒට දමන්නා වූ විශේෂයෙන්ම ඒට දමන්නා වූ කවරේ ගැන තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ. නිෂ්පාදනයත් හොඳ වෙන්න ඕනේ. ඒ වගේම මුලින්ම බලන්නේ කවරේ නිසා හොඳ ප්‍රමිතියකින් යුක්ත කවරයක් හදන්න පුළුවන් නම් හොඳ පැකට් එකක් හොඳ විදිහට එක දවසකට අඹ පානය කරන්න පුළුවන් පොඩි පැකට් එකක් හදලා අපි දෙනවා. ඊළඟ දවසේ අපි තවත් පළතුරක් දානවා. ඒ වගේ පුංචි පැක් එකක් අපි ගහනවා පුංචි බොක්ස් එකක මේ නිෂ්පාදනය හදලා දුන්නොත් එහෙම මම හිතන්නේ සමාජය ඉතාමත් ආදරයෙන් මේක වැළඳගයි. මොකද අපි වුණත් කැමති අපේ දරුවන්ට පුංචි දරුවන්ට මේ විෂ රසායනික ද්‍රව්‍ය නැතුව ආහාර වේලක් ලබා දෙන්න. ඒ නිසා මේක දැන් අද වෙනකොට සමාජය තුළ ප්‍රවර්ධනය වෙමින් යනවා. ඒ නිසා ඔබට පුළුවන් වේවි මෙන්න මේ නිර්මාණය ගැන හිතන්න පොඩ්ඩක්. මොහොතක් හිතන්න මේ නිර්මාණය පිළිබඳව. ඔබටත් විවිධ අත්දැකීම් ඇති. මේවා එකතු කරගන්න. ඔබට පුළුවන් වේවි මේ හරහා ඔබට පුළුවන් වේවි මේ ශ්‍රී ලංකාවේ සමාජය තුළත් ඒ වගේම විදේශ රටවල් වලත් විශේෂ ගැනුම්කරුවෝ මේ සඳහා එකතු කරගන්න. ඔබට පුළුවන් වේවි මේක හරහා හොඳ ව්‍යාපාරයක් හදන්න. ඉතින් ඔබට මොන හරි මේකේ ගැටලු තියෙනවා නම් අපිත් අදහස් ගන්න, අපිට කතා කරන්න, අපේ දුරකථන අංකත් මේ සඳහන් කරන්න. ඒ වගේම ඔබටත් මේ පිළිබඳව අලුත් යෝජනාවක් තියෙනවා නම් පල්ලෙහා සටහන් කරන්න. අපි සූදානම් ඒවත් සමාජයට ලබා දෙන්න. ඉතින් අපි එකතු වෙලා සමාජයක් විදිහට අලුත් නිෂ්පාදන මේ රට තුලින් එළියට පුළුවන් තරම් දෙන්න පුළුවන් නම් මේ රටේ ඇතිවලා තිබෙනා වූ මේ මූල්‍යමය ගැටලුවටත් එය පිටුවහලක් වේවි. ඒ නිසා
අලුත් දෙයක් කරන්න හැම වෙලෙම හිතන්නේ. හැමදාම එහා පැත්තේ තේ කඩයක් දානවා නම් මේ පැත්තේ තේ කඩේ දාන එක නෙමෙයි. මේ පැත්තේ මොන හරි නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනය කොපි කරලා හදනවා නෙමෙයි. ඒකට වඩා දෙයක් වැඩියෙන් හිතන්න. අපිට පුළුවන් වේවි මේ රට වෙනස් කරන්න.